ආයුබෝවන් යාළුවනි නුදුරු සත්ත්ව ලෝකයේ වෙතින් ගෙනෙන තවත් වීඩියෝකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ රාජාලියාගෙන් අපේ මනුස්ස ජීවිතයට ගත හැකි ආදර්ශ ගැන. සත්ත්ව ලෝකයේ දෙවැන්තියෙකු මෙන්ම හරි අපූර්ව සත්වෙක් තමයි රාජාලියා. රාජාලියාගේ ස්වභාවය සහ ජීවන රටාව ගත්තද අනෙකුත් පක්ෂීන් අතරින් සුවිශේෂී වනවා. ඒ සුවිශේෂීත්වය මිනිසුන් අපි හැමෝටම හරි අපූරු පාඩම් රැසක් කියලා දෙනවා. ආයු කාලයෙන් වසර 70ක් රාජාලියා සතුයි. නමුත් එකී වසර 70 ගෙවා දැමීමට නම් රාජාලියාට තීරණාත්මක දුෂ්කරම කාල පරිච්ඡේදයක් ගෙවා හමාර කරලීමට සිදුවනවා. එහෙත් රාජාලියාට තෝරා ගැනීමට විකල්ප දෙකක් තිබෙනවා. එකක් අවුරුදු 40න් සුඛීය ආයු කාලය නිමා කරලීම. දෙවැන්න ඉතිරි අවුරුදු 30 වෙනුවෙන් දුෂ්කරම දින 150 ගෙවාලීම. ඔබ හිතන්නේ රාජාලියාගේ තීරණය කුමක් කියාද? ඔව්, රාජාලියා ඒ අභියෝගාත්මක දුෂ්කර දින 150 ගෙවාලීමට තීරණය කරනවා. අවුරුදු 40ක් වෙද්දී කෙමෙන් දැඩි තියුණු හොට වකුටු වෙනවා. කිසිවක්ම ආහාරයට ගැනීමට නොහැකි තරමට විශාල ශක්තිමත් පියාපත් ඝනව ශරීරයට ඇලෙනවා. ඈත ආකාශයේ කරණම් ගැසීමට තියා පියාසර කිරීමටවත් නොහැකි තරමට. ඉතින් රාජාලියාගේ අභියෝගය වකුටු හොට ගෙවී යනතුරුම ගලක් මත අතුල්ලමින් නව හොටක් වැඩෙනතුරු නිරාහාරව සිටීම. පසුව වැඩුණු හොටෙන් වකුටුව උල් වූ නිය ගලවා ඉවත් කරනවා. නියපොතු වැඩුණාට පසුව ඝන වූ ශරීරයට ඇලුණු පියාපත් එකිනෙක ගලවා දමා නැවත සැහැල්ලු පියාපත් වර්ධනය වනතුරු විඳ දරා සිටිනවා. නැවත සුපුරුදු ජීවිතය උදාවනතුරුම රාජාලියාට මෙකී කාලය නම් කිසිසේත්ම පහසු නොවන වග පැහැදිලි. කියමනකුත් තියනවානේ කන්දක් නැග්ගොත් පල්ලමක් මුණ ගැහෙනවාමයි කියලා. මාස 5ක් වැනි අති දුෂ්කර වේදනා සහිත සමයක් තීරණාත්මකව මෙන්ම ඉවසීමෙන් හමාර කරන රාජාලියා නැවතත් නැවුම් වූ වසර 30ක ජීවිතය උදා කර ගන්නවා. එකී 30 අවුරුදු නැවුම් ආරම්භය රාජාලියා තනිව ශක්තිමත් ලෙස අත්නොහැර නොබියව මුහුණ දීමේ ප්‍රතිඵලයක්. සුවපහසු කාලයෙන් මිදී දුෂ්කරම දින සති මාස ගෙවා ලබාගත්ක් මිස ඉබේ උරුම වූවක් නොවන වග පැහැදිලි. සරල රේඛාවක් නොවන අපේ ජීවිත ගමනේ පහසු කාල වගේම අපහසු වේදනාත්මක අමාරු කාලද නිසැකවම මුණ ගැහෙනවා. එහෙම මුණ ගැහෙන අමාරු අපහසුයි වගේ දැනෙන කාල අත්නොහැර දරා ගන්න රාජාලියාගේ ජීවිත කතාව මතකේ තබා ගන්න. ඒ වගේම අමාරු දුෂ්කර කාලවලට පස්සේ නිසැකවම පහසු හොඳ කාල උදා වෙනවාමයි කියන දෙයටත් රාජාලියා සාක්ෂි දරනවා. වීඩියෝව ගැන ඔබට හිතන දේ පහතින් කමෙන්ට් කරයි යන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.